මේ ධානය ගැන කියනකොට මෙන්න මෙහෙම දෙයක් දකින්න ඕනේ. ධානයේකින් මොකද්ද කරන්නේ? සමාධියෙන් මොකද්ද කරන්නේ? දැන් මේ සමාධියයි ධානයයි කියන්නේ මේ දෙක පටලවාගෙන මේ කාලේ ඉන්න. නිවන් දකින්න ධානයක් අවශ්‍යද? නැද්ද? දැන් මෙයාට නානා ප්‍රකාර තර්ක ඉදිරිපත් කරනවා. නිවන් දකින්න සමාධියක් අවශ්‍යයි. සමාධි කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. එකක් දෙකක් නෙමෙයි. ප්‍රථම ධානයේට පත් වෙච්ච කෙනාට ප්‍රථම ධාන සමාධිය තියෙනවා. එතකොට සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනාට සෝතාපන්න ඵල සමාධිය තියෙනවා. අරිහත්ත්වයට පත් වෙච්ච කෙනාට අරිහත් ඵල සමාධිය තියෙනවා. එතකොට ද්විතිය ධානයේට පත් වුණ කෙනාට ද්විතිය ධාන සමාධිය තියෙනවා. දිවස පහල කරපු කෙනාට දිවස් සමාධියක් තියෙනවා. දිව කණක් පහල කරපු කෙනාට දිව කණ සමාධියක් තියෙනවා. දිවස පහල කරගත්ත කෙනා පෙරදිග බලන්න පුරුදු වුණොත් පෙරදිග බලන සමාධියක් තියෙනවා. දිවස් සමාධියක්. එයා අනිත් පැතිවලට නැහැ. පිටිපස බලන්න පුරුදු වෙන දිවසින් පසුදිග බලන්න පුළුවන් සමාධියක් හම්බ වෙනවා. අනිත් දෙපැත්ත බලන්න නැහැ. දකුණු පැත්ත බලන්න සමාධිය පුරුදු කළොත් දකුණු පැත්ත බලන සමාධියක් එනවා අනිත් පැතිවලට නැහැ. දස දිශාව බලන ප්‍රගුණ කළොත් දස දිශාවට සමාධි 10ක් නැගෙනවා. එනම් සමාධි කියන එකවත් අත තෝරාගෙන නැහැ. බලු වැඩ කරන්න පුළුවන් බලු සමාධියක් හම්බ වෙනවා. එහෙම සමාධියක් තියෙනවා. ඌරු වැඩ කරන්න පුරුදුච්ච කෙනාට ඌරු සමාධියක් හම්බ වෙනවා. සමාධි කියව කලියට ඉඳා ඉන්න ඔක්කොම හරිය කියලා. බෝරු වැඩ කරන්න පටන් ගත්තොත් එයාට බෝරු සමාධියක් හම්බ වෙනවා. අසත්පුරුෂ වැඩ කරන්න පටන් ගත්තොත් අසත්පුරුෂ සමාධියක් හම්බ වෙනවා. සමාධි කියන්නේ මන්නේ එහෙම දෙයක්. සමාධි බින්ද කවුද කියලා හෙව්වොත් එහෙම උත්තර දෙන්න බැහැ. නමුත් අද නම් කියන්නේ ආ සමාධියක් තියෙනවා නේද ඉන්දිවිල බ්‍රහ්ම ලෝකෙනේ. ඒ වගේ හිතනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධි කෝටි ගණන් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. හැබැයි ධානය කියනවා තියෙන්නේ තීක්ෂණ නුවණ තියෙන කෙනාට 4යි සාමාන්‍ය නුවණ කෙනාට 5යි. එකක් දෙකට බෙදিলা 5ක් වෙනවා සාමාන්‍ය නුවණ කියලා. මන්ද ප්‍රඥ සහ තීක්ෂ ප්‍රඥ කියලා දෙන්නේ කි. තීක්ෂණ නුවණ තියෙන කෙනා හතර අවස්ථාවකදී ධ්‍යාන හතරක් ප්‍රගුණ කර ගන්නවා. ධ්‍යානයක් ලැබුව කෙනාට ධ්‍යාන සමාධියකුත් තියෙනවා. සමාධි කියන්නේ ඒකයි. ධ්‍යාන කියන්නේ ඒකයි. දැන් නිවන් දකින්න ඕන කෙනාට ධානයක් අවශ්‍යමයි කිව්වොත් ඔය කතාව ධර්මයේ තුලින්ම ප්‍රතික්ෂේප වෙන තැනක් තියෙනවා. දැන් සෝතාපන්න වෙනකොට එයාට ධානයක් අවශ්‍යමයි කිව්වොත් සෝතාපන්න පුද්ගලයා කායි කාම ලෝකෙ උපදින්න පුළුවන්. ධානයක් ලැබුණා. ප්‍රථම ධානය හෝ අවශ්‍ය නම් සෝවාන් වෙන්න. සකෘදාගාමි වෙන්න. ප්‍රථම ධානයේට පත් කෙනෙක් මෙහෙම මැරිලා ආයෙ හැරියා කාම ලෝකෙ උපදිනවා. ප්‍රථම අධ්‍යයනයට පත් වුණා බ්‍රහ්ම ලෝකෙ උපදින්න බැහැ. මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ කොහොමද? ප්‍රථම අධ්‍යයනය ලැබුවා කියන්නේ. ඒක මහත්කත පින්. ඒ පින් කරපු කෙනෙක් ඒකාන්තයෙන් මෙහෙම අලුත් උපදින්නේ ධානය ලැබුව කෙනා බබලෝ. වෙන ධානය පිළිහින්න ඕනේ. මනුෂ්‍ය ලෝකෙ උපදින්න. එහෙනම් ධානයේට පත් වෙන්න ඕනේ මාර්ගඵලයක් ලබන්න කියලා යම් කෙනෙක් නිගමනය කරනවා නම් ධානලාභියා බඹලෝපදීනකොට ආශ්‍රයයක් මේ භවය භවය ගන්න සැරිසලාගෙන යනවා කාමලෝකී කියලා එහෙනම් කියා තියෙනවා නේද සෝවාන් සකෘදාගාමි දෙන්නේ වෙන්න පුළුවන්. කාම සංඛාරය ඉක්මලා රූපාදී සංඛාරණ වැඩි වෙයි. රූපාදී සංඛාරය වැඩි වුත් මහත්ගත මහා මේ කුසලයක් නිසා එයා උපදින ඒකාන්තයේ මේකෙන්. ඒවා සුගතිපතේ ආනන්තරේ ඒකාන්තෙන් එයා උපදිනවා බබලෝ ගිහිල්ලා. එයා උපදින්නේ නැහැ මේ රෝගේ. මනුස්ස රෝග උපදින්නේ නැහැ. හැබැයි සමාධියක් නැතුව නම් සෝවාන් ඉඳ බෑ. සමාධි සියල්ල ධාන නෙමෙයි. සෝතාපන්න ඵල සමාධිය කියන්නේ ධානයක් නෙමෙයි. ප්‍රථම ධානය කියන්නේ සෝවාන් ඵලයේවත් සකෘදාගාමී ඵලයේවත් නෙමෙයි. ධාන වෙනයි සමාපatti වෙනයි. සමාධි වෙනයි. සමාධි වෙනයි සමාපatti වෙනයි. සමාපatti කියන එක එකක්. සමාධිය කියන්නේ තව එකක්. ඔයා තේරුම් අරගන්න ඕනේ. සමාධියයි සමාපත්තියයි තෝරාගත්තේ නැත්නම් ඔයා මාරුවේ වැරෙනවා. තෝරාගන්න බැරුව.
යම්කිසි ධානයකට පත් වෙලා හෝ සමාපත්තියකට පත් වෙලා සමාපත්තියේ ඉන්නවනම් සමාපත්තියේ තනිකර ක්‍රියාත්මක වෙන්නේ මනෝද්වාරයේ. පංචද්වාරයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමාපත්තියේ වැසු. එයා තනිකරම පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන යමක් ඇතනම් ඒ පංචේන්ද්‍රියට හේතුන පංච විඥානියම පහළ වෙන්නේ නැහැ සමාපත්තියේ. මනෝ විඥාන විතරයි පහළ වෙන්නේ. ද්වාර විතිය චිත්ත විතිය නොකරි ගමන් කරනවා මනෝද්වාරයේ. එහෙනම් සමාපත්තියේ ප්‍රථම ධ්‍යාන සමාපත්තියටපත් වුණොත් එයාට හෙන ගැහුවත් ඇහෙන්නේ නැහැ. මොනවා බැලුවත් එයාට පේන්නේ නැහැ. අල්ලා හෙල්ලුවත් දැනෙන්නේ නැහැ. ගඳ සුවඳ රහ එකක්වත් දැනෙන්නේ නැහැ. මොකද වීතිහිත් පහළ වෙන්නේ නැහැ පංචද්වාරයේ. සමාපත්තියේ. සමාධිය කියලා ඊටන් කියන්නේ. අතරින් පතර මනෝද්වාර නැగి නැగి අවශ්‍ය කරන ඒ සමාපත්තියට අනුකූල වන්නා වූ චිත්ත වීතිය පහළ වෙලා චිත්ත වීතිය බිඳිලා ආයි පංචාද්වාර වලට දුවලා ඒ චිත්ත වීති ගණනාවක් ගිහිල්ලා ආයිත් මනෝද්වාරයට බහැලා ආයි ශරීරයක් අවශ්‍ය කරන ධානා චිත්තේ වතා කීපයක් ගිහිල්ලා චිත්තක්ෂණ ගණනක් ගිහිල්ලා ආයි ශරීරය භවංග වෙලා කියලා නැවතිලා ඔය ක්‍රමෙන් යන චිත්ත වීති කැරි කැරි යන ක්‍රමය. ඒ තමයි සමාධියේ ස්වභාවය. ප්‍රථම ධ්‍යාන සමාධියට අහන්නත් පුළුවන් කියන්නත් පුළුවන් ඔක්කොම පුළුවන්. ප්‍රථම ධ්‍යාන සමාපත්තියට බාහිර දේවල් අහන්න බෑ කියන්න බෑ මොනවත් බෑ. ඔය දෙක. ඉතින් ධානයේ දකින්නත් ඕනේ, ධාන සමාධියේ දකින්නත් ඕනේ, ධාන සමාපත්තියේ දකින්නත් ඕනේ. ඔකම දැක් ගන්න ඕනේ. චිත්තක්ෂණ 17න් කෙලවර වෙන්නේ පංචද්වාර චිත්ත වීති සහ පංචද්වාරයේ අනුබද්ධ ආධාරක චිත්ත වීති. පංචද්වාර චිත්ත වීති චිත්තක්ෂණ 17ක් යනවා. ඒ පංචද්වාර චිත්ත වීති වලට අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා මනෝද්වාර චිත්ත වීති කොටසක් තියෙනවා. ඒවා චිත්තක්ෂණ 17 චිත්ත වීති. පූර්ණ මනෝද්වාරයේ චිත්ත වීති වල චිත්තක්ෂණ නියමයක් නැහැ. 7ක් වෙන්නත් පුළුවන්, 10ක් 15ක් වෙන්නත් පුළුවන්, 20 30 50 කරලා ලක්ෂයක් 200ක් කෝටියක් ප්‍රකෝටියක් වුණත් වෙන්න පුළුවන්. නොකඩිය යනවා. ඒක තමයි මනෝද්වාරයේ මනෝද්වාරික චිත්ත වීති වල ලක්ෂණ. සමාපatti ලක්ෂණ. එතකොට සමාධිය ලැබිච්ච කෙනෙක් ඉන්නවනම් සමාපත්තිය නැතුව එයාට යම් මොහතකදී ඊටාම සුළු මොහතක් තුළ සිද්ධ වෙන එක මනෝද්වාරයේ සිඳිලා එතකොට මේ ඒකට ගන්නවා පරිකර්ම උපචාර අනුලෝම කියලා ගෝත්‍ර භූ ආදි වශයෙන් කියලා බැහැගෙන යන ක්‍රමයක් තියෙනවා. ඒකට ධ්‍යාන 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 ඉස්සෙල්ලා පහළ වෙන්නේ තීක්ෂණ බුද්ධියාර ධ්‍යාන චිත්තක්ෂණ තුනක් වෙලා භවංගීටපත් වුණා. චිත්ත විදියේ කෙලවරයි. මන්දපඤ්ඤ බුද්ධිය ධ්‍යාන ධ්‍යාන කියලා ධ්‍යාන චිත්තක්ෂණ දෙකක් ගිහිලා භවංගයටපත් වෙනවා. අන්න පළවෙනි ආරම්භ කරන ප්‍රථම ධ්‍යාන සමාධිය. ඊට පස්සේ යලි යලි ප්‍රථම ධ්‍යාන සමාධියට සමාධින්ද. අර චිත්තක්ෂණ දෙක ගිය එකනාලි. ඒ චිතේ චිත්තක්ෂණ තුනක් හතරක් ගිහිලා නම් භවංගයටපත් වෙනවා. පොඩ්ඩක් දියුනේ. පස්සේ චිත්තක්ෂණ පහක් හයක් ගිහිලා භවංගයටපත් වෙනවා. චිත්තාසිනේ වීතිය අවසන් වෙනවා. ආයිහරයක් නැගෙනවා, ආයිහරයක් අලුතෙන් එකක් නැගෙනවා. ඒකත් තරව චිත්තක්ෂණ පහක් හයක් ගිහිලා ආයිරය බවංගල චිත්ත විදිය කෙලවර වෙනවා. තව ප්‍රගුණ කරනකොට 7 8 10 15 ගිහිලා කෙලවර වෙනවා. තවත් ප්‍රගුණ කරන 20 30 50 කට ගිහිලා කෙලවර. එහොම යනවා ඉතින්. ඔහොම ගිහිලා නොකඩියන්න පටන් ගත්තාම සමාපත්තිය. සමාපත්තිය එන්න පුළුවන් වුණොත් එහෙම විනාඩි 10ක්. චිත්තක්ෂණ කෝටි කීයක් ගිහිලාද? දැන් කෝටි ප්‍රකෝටි ගණන් එක දිගට චිත්තක්ෂණ යන්න ඕනේ. මනෝද්වාරයේ වෙනේවා ඉන්නේ නැතුව පංචද්වාරයේ ක්‍රියාත්මක නොවි. ඒ විනාඩියක හරි සමාපත්තියක ඉන්නේ. ඒ විනාඩියක යට වාහි ලෝකික සම්බන්ධයක් නැහැ. ඒක ප්‍රගුණ වෙනකම් ඒක අත්දකින්න බෑ. එතකන් අපිට පේන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ඇහෙන ශබ්ද අඩු වෙනවා, දැනෙන ඒවා අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මොකද? අර පැත්තේ මනෝද්වාර චිත්ත වීති වැඩි වෙනවා කියන එක. පංචාද්වාර චිත්ත වීති අඩු වෙනකොට දැනීම් පිනීම් අඩු වෙනවා. අඟ තියනවා කිය වැටෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික. යන්තම් වැටෙනවා කියන්නේ ක්‍රමයෙන් හරි ගිහිල්ලා. සම්පූර්ණ මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙන එක කොහොමද වෙන්නේ? ඇහින්නේ, පේන්නේ. ඒක එකක්වත් නෑ. එතකොට කියන සමාපත්තිය වෙලුණා. එහෙම ප්‍රගුණ වෙන්න තියෙන ක්‍රමයක්. ප්‍රගුණ කරගත්ත කෙනාට මෙලෝදීම විපාක හිත වැඩිනවා. එතකොට ආචාර්යයක් අර කර්මස්ථානයේ අරමුණ දෙහි තියලා නගන්න ඕනේ නෑ. අතීත නෑ මාර්ගඵල වෙනයි සමාපatti වෙනයි. ඔක්කොම ලෞකික පැත්තක් ඒ තියෙන්නේ. ධානා සහ සමාපatti, ධානා සමාධි, ධානා සමාපatti සියල්ලම ලෞකිකයි. මාර්ගඵලයත් එක්ක ඒකේ සම්බන්ධයක්. එනිසා දැන් දේවදත්තරට
චතුර්ථධ්‍යානී සමාපatti සමාධියට පුළුවන් කියලා අභිඥාත් ලැබුණා. ඒක මාර්ගඵලයක් ඇති වුණා. මාර්ගඵලත් එක්ක ඒක සම්බන්ධයක් නැහැ. ධානයේට පුරුදු වුණාට පස්සේ මේ කය වර කය වෙහෙස අත්හැරලා සුඛ විහරණයකින් ඉන්න පුළුවන්. ඒ ප්‍රගුණ කරගෙන ඉන්න මේ ජීවත් වෙලා ඉන්න කාලයේදී. ඒ තමයි මෙලෝ තියෙන ප්‍රතිඵල. මෙලොවින් චුත වුණොත් යථාබෝධයේ පූර්ණයේ කියලා නිවන් ආබෝධය කියන මේ අරිහත්යෙන් කෙලවර කියලා තිබුණේ නැහැ නම්. එයාගේ ධානයට අනුකූල ලෝකයේ ගිය බඹ ලෝකෙ උපදිනවා. කල්පක ගානක් හරි එහෙ ඉන්න පුළුවන් ඒ බ්‍රහ්ම ශරීරයේ. එහෙදි පූර්ණයේ කියන අපහු වෙන්නේ නැහැ. මාර්ගඵලයක් ලැබලා තිබුණා නම් එහෙම සෝවාන් අත් වෙලා තිබුණා. ඉතුරු ටික සම්පූර්ණ කරගෙන කෙලවර කරනවා මිසක් අපහු වෙන්නේ නැහැ. ඒකයි ක්‍රමය. ඉන් ධානය කියන එක වෙනයි සමාධිය කියන එක වෙනයි. සම්මා දිට්ඨියෙන් පටන් ගත්තාම ඒකට සම්මා සමාධියක් හම්බ වෙනවා. සම්මා දිට්ඨිය ප්‍රඥාවන්ත නිසා සම්මා සමාධිය ලැබිච්ච කෙනාට මහා ප්‍රඥාව පිහිටනවා. ප්‍රඥාවෙන් දහම් දකිනවා. යට ප්‍රථම ධානයේවත් නැහැ. ධානයේ උන් වැඩපු කෙනාට. ඒ ධාන සංඛාරිය වැඩිලා. ඒ දුල් ලැබෙනවා ධාන සමාපත්තිය. යාර ධානයේ තියෙනවා නම් ධානයේ සමාධිය යට පුළුවන්. ඔය දෙකම තියෙන කෙනාට කියනවා ඔබතෝ විමුක්තයි. ප්‍රඥාවෙන් ගිය කෙනා ප්‍රඥාවයි මුක්තයි. එතකොට ඒ වගේම චේතෝ විමුක්තිය ප්‍රගුණ කරපු ධාන ප්‍රගුණ කරපු කෙනාට චේතෝ විමුක්තිය තියෙනවා. චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි දෙකම ලැබුවොත් මාර්ගඵලක් තියෙනවා ධානක් තියෙනවා. එයාට කියනවා ඔබතෝ විමුක්තයි. යාර මෙලෝ සුඛ විහරණයක් තියෙනවා. ඒ වගේම මානසික වශයෙන් ලෝකේ අත්හැරීමෙන් ලැබුණු සාන්තියක් නිවන් සාන්තියක් තියෙනවා. එකයි වෙනද? තව මොනවාරි අහන්න දෙයක් තියෙනවා අහන්න.